මතක මන්සල අතීතය සහ වර්තමානයේ මතක සමග අනාගතය ගැන කෙරෙන පිළිසඳර මතක මන්සල අද මතක මන්සලේදී අප හමුවන්නේ ගායක ෆියාස් මිස්කින් ඔහු ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අපේ සහෘදෙක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක රජරට සේවයට ඇවිල්ලා අපේ මතක මන්සලට ගොඩ වී ඔහුගේ සාහිත්‍යමය අත්දැකීම් කලා නිර්මාණ පිළිබඳව කතා කරන්නට අද මේ හෝරාවකට ආසන්න කාලේ අපත් සමග ගත කරන්නේ මු ගන්නට කලින් ෆියාස් ඔබ ගායනා කරන ගීතයක් තිබෙනවා මේ ගීතය රචනා කරන්නේ දැනට ඔබ සිටින ඔස්ට්‍රේලියාවෙන් පදිංචි ජගත් ජේ එදිරිසිංහ ගීතය සඳහා සංගීත නිර්මාණය කරන්නේ නාලක අංජන කුමාර මේ ගීතේ පදමාලාව විමසන විට අපිට දැනෙන දෙයක් තමයි ඔබ කලින් සඳහන් කළ තේමාවන් වලට වඩා තරමක් වෙනස් තේමාවක්. නුඹත් ගියපසු මගේ මේ විජිතේ ගසක කැකුලක් දුවේ නැ පිපුනේ. ඇවිත් උර මත තබන් ඔය හිස මගේ දුවේ මගේ කිරුල හිමි කුමරි. මේක දිගටම කියෝගෙන යද්දී ෆියාස් මට දැනෙන දෙයක් තමයි මේ දියණිය පිළිබඳව මේ පියෙකුගේ දැනෙන හැඟීම අපිට ඕන පැත්තකට හරව ගන්න පුළුවන් ආකාරයේ තියෙන දෙයක් මේක හරියටම නිශ්චිතව කියලා නෑ දුවට මොකද උනේ කියලා. ඔබ ඒක ගත්තේ විදිය හරියටම හරි. ඒක රසිකයාට බාර දීලා තියෙන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ කලා නිර්මාණයක ඒක විය යුත්තේ ඒකමයි කියලා. අපි බල කරන්න අවශ්‍ය නැහැ කලා නිර්මාණයකින් මේකයි අපි මේ විදිහට මේක දකින්න කියලා. එයාට නිදහස් දෙන්න ඕනේ. එයාට ඒ චිත්ත රූපය මවා ගන්න. ඉතින් තව එක පියෙක්ට ඕක එක විදිහට දකින්න පුළුවන්. තව පියෙක්ට තව විදිහට දකින්න පුළුවන්. ඒක ඒකේ කිසිම බාධාවක් නැහැ ඒක එයාට ඒ විදිහට දකින්න. ඉතින් ඒ නිසා මම මේ නිර්මාණය තාමත්ම ආසාවෙන් ගායනා කරපු නිර්මාණයක්. මේ නිර්මාණය පිළිබඳව අපි අද මතක මන්සලට සමීප වන අපේ ප්‍රවීණ ගේපද රචක මහින්ද චන්ද්‍රසේකරයන්ගෙන් විමසන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ඔබට ඔබත් ගීත රචකෙක් හැටියට මේ ජගත් ජේ ඉදිරිසිංහ ලියන මේ ගීතය ඔබට දැනෙන්නේ කොහොමද? ඇත්තම රංජිත් මේ ගීතේ හරි අපූරු ගීතයක්. අපූරු කියලා කියන්නේ අපි පෙර නෑසු විදිහේ වචන පෙළක් තමයි ඔහු ගොනු කරලා තියෙන්නේ. නමුත් මේ අත්දැකීම අපි හැමෝටම පොදුයි. පියෙක් සහ දුවක අතර ගොඩනැගෙන සම්බන්ධේ හරිම අපූරු එකක්. මොකද ඒක වෙන් කරන්න බැරි එකක්. මං හිතන්නේ ඔබට දුවෙක් නැති වුණත් මේ හැඟීම නම් හරි ප්‍රබල හැඟීමක්. මොකද දුවෙක් ඉන්නව නම් ඒ පියාට නිවනකුත් නැහැ. දුව නිතරම ඒ පියා ගැන හොයනවා. ඉතින් එතකොට පියත් එහෙම තමයි. දැන් මේකේ තියෙන්නේ දුව ගැන ඔහු දුක් වෙනවා. දුව කොහේ හරි ගිහිල්ලා ඔහු කියන්නේ නැහැ කොහෙද ගියේ කියලා අපිට. ඒක අපිට හිතාගන්න ඉඩ ඇරලා. මට මතක් වෙනවා මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඔහුගේ එක්තරා පොතක් පිළිගන්නනවා දුවට. නුඹත් දුරුව ගියහොත් නියමේ ලෙසට දමා යන්න බැරි කිසිවක් නැත මෙමට. හරි ප්‍රබලව දැනෙනදි දුව නැති වුණොත් එහෙම එයාට මේ ලෝකේ දාලා යන්න බැරි කිසි දෙයක් නැහැ කියලා. ඉතින් මේ ගීත රචනය ගැන මට හිතෙන්නේ අරාබියේ ඉස්සර තිබිලා තියෙන රූප අක්ෂර වලින් චිත්‍ර අඳින. අපිටත් මතකයි පොඩි කාලේ අපි රයන්න මෙහෙම ඇඳලා දෙපැත්තට දාලා ඒක මෝස්තරයක්. අන්න ඒ වගේ. ඉතින් ඒ අක්ෂර චිත්‍ර තමයි ඇත්තටම හොඳ පදමාලාවක් කියලා කියන්නේ. ඒකට පද චිත්‍රයක් තමයි තියෙන්නේ. ඒ පද චිත්‍රය සම්පූර්ණයෙන් නිමහම් කරන්න අවශ්‍ය නැහැ. නිමහම් කරන්න බෑ එක පැත්තකින්. දැන් මේ රචකයා කරලා තියෙන එක තමයි. ඔහු දැනෙන හුඟක් තැන් ලං කරලා දෙනවා. දෙපා දෑලට තබා උර මත නැගී සුරතල් දුව කකුල් දෙක දෙපැත්තට දාගෙන කරේ නැඟලා අරන් ගියපු හැටි මතක් වෙනවා. ඊළඟට මල් ගස් ළඟට ගිහිල්ලා ඒ වගේ පිණි දෑතට පුංචි අතට එකතු කරපුවා කියනවා. ඒ කියලා හෝ එක තැනක අපි තියෙනවා. විනිශ්චයක් දෙන්නේ නැහැ. ඒක තමයි මං හිතන්නේ පද චිත්‍රයක විශිෂ්ට නිර්මාණයක් හැටියටයි මට නම් දැනෙන්නේ. හොඳයි. ප්‍රවීණ ගේපද රචක මහින්ද චන්ද්‍රසේකරයන්ගේ අදහසත් එක්ක අපි ගීතයට සවන් දෙමු. මේ ගීතය සංගීතවත් කරන්නේ සංගීතවේදී නාලක අංජන කුමාර. ගීතය රචනා කළේ ජගත් ජේ එදිරිසිංහ. ගීතය ගායනා කරන්නේ අද අප සමග මතක මන්සලට එක්වන ගායක ෆියාස් මිස්කින්. Thank you.
ඔබත් ගිය පසු මගේ මේ විජිතේ ගසක එකුලක් දුවේනේ හිපුනේ පැවිත් පුර මත තබයි නොය විස මගේ දුවේ මගේ ඉරුලවිනේ කුමරී පාදලට දමාවුර මත නැකී සුරතල් වූයුගේ නැකී මතකෙට ඇසේ කඳුලක් රැඳී වද දෙයි නොනැවති ජීවිතේ සරතැස නැසුදියනි සොයමින්වරුව කඳුල පිරි ඇසිනි රැඳුන පිණි බිඳු අතටගෙන ඉනැවුන යුගේ නොවට මතකද මගේ දැතේ වෙලි සුරතල් වූහගේ ජීවිතේ සැනසුම දුදියනි සිටිනු පොතැනද හිඳිනු මැන සුරෙනි නුඹත්ගිය පසු මගේමි විජිතේ ගසක එකුලක් දුවේනේ හිපුනේ පැවිත් පුර මත තබයි නොය විස මගේ දුවේ මගේ ඉරුල විනේ කුමරී මගේ දුවේ මගේ ඉරුල විනේ කුමරී අද මතක මන්සලට එක්ුණේ ගායන ශිල්පී ෆියාස් මිස්කින් ප්‍රවීණ ගේපත රචක මහින්ද චන්ද්‍රසේකර සහෘදයාත් සහභාගී වුණා ෆියාස් ගායනා කළ ගීත කිහිපයක් රචනා කරන්නට මහින්ද චන්ද්‍රසේකරන්ට අවස්ථාවක් සැලසුණු නිසා අපි මහින්ද චන්ද්‍රසේකරන්ටත් ආරාධනා කළා අද මතක මන්සලට ගොඩ වදින්න කියලා ෆියාස් මිස්කින් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා රජරට ගුවන් විදුලිය වෙනුවෙන් ඔබේ ඉදිරි බලාපොරොත්තු අපේක්ෂා ඔබ සිතන අයුරින්ම ඉටු වී ගීත ක්ෂේත්‍රයට යාපත් සුභාවිත ගීත දායාද කරන්නට අවස්ථාවක් සැලසෙවි කියා මතක මන්සලට එක්වී අපේ පිළිසඳරට සමීප වුණේ ගායක ෆියාස් මිස්කින් ඔහු සමග ප්‍රවීණ ගේපද රචක මහින්ද චන්ද්‍රසේකර සහෘදයාත් අද මතක මන්සලට එක්ුණා ෆියාස් මිස්කින් සහ මහින්ද චන්ද්‍රසේකරයන් සමග මා කළ කතා බහ ගුවනින් ඔබට සමීප කරන්නට සහාය වුණේ සුරංජිත් රණසිංහ මම රංජිත් රූපසිංහ මතක මන්සල අතීතය සහ වර්තමානයේ මතක සමග අනාගතය ගැන කෙරෙන පිළිසඳර මතක මන්සල